වෙනද වගේම සුබ දවසක් කියන ගමන් අද අපේ පළවෙනි නිවුස් අප්ඩේට් එක තමයි ඩොනෙට්ස් කලාපයේ චසිව්‍යා නගරයේ වෙත රුසියානු පාබල් හමුදා විසින් ගොඩබිම් ප්‍රහාර මාලාව ආරම්භ කර තිබෙනවා කියලා තමයි කරුණු වාර්තා වෙන්නේ. සමස්ත ඩොනෙට්ස් කලාපයේම මුහුදු මට්ටමේ සිට ඉහළම ස්ථානයේ වෙන්නේ මෙම චසිව්‍යා ප්‍රදේශය නිසා වෙන් නගරය තුළට රුසියානු බටයන් හට ඇතුළු වීම එතරම් පහසු නොවන බව තමයි දැනගන්න ලැබෙන්නේ. විවෘත භූමියක් කරහා නගරය වෙත රුසියානු බටයන් පැමිණිය යුතු වෙනවා වගේම යුක්රේන් බටයන් උස් භූමියක රැඳී සිටිමින් ප්‍රහාර එල්ල කිරීම මීට හේතු වන බව තමයි ප්‍රකාශ කරන්නේ. තත්ත්වය කෙසේ වුවත් රුසියානු බටයන් විසින් විවෘත භූමිය දුම්බෝම්බ මගින් ආවරණය ගනිමින් යුක්රේන් හඳුනාගත් ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් දිශාවන් තුනකින් නගරය වෙත ආසන්න වෙමින් පවතිනවා කියලා තමයි කරුණු හෙළි කරලා තිබෙන්නේ. රුසියාව හට උපාය මාර්ගිකව ප්‍රහාර එල්ල කරමින් ක්‍රෙමටෝස්, ස්ලෝවියන්ස්, කොන්ස්ටන්ටිනෝකා සහ ඩ්‍රුස්කෝකා වෙත යාමට තවත් මාර්ග විවෘත වන බැවින් රුසියාව විසින් හානි නොතකා හැරමින් චසිව්‍යා වෙත සියලු කලාපයන් හරහා ප්‍රහාර එල්ල කරමින් නගරය වැටලීමට ආසන්න වෙමින් පවතිනවා කියලා තමයි තොරතුරු දැනගන්න ලැබෙන්නේ. ඊළඟ අප්ඩේට් එක තමයි යුක්‍රේනයේ සියලු සටන් පෙරමුණුවල ඉතාමත් ඔෆෙන්සිව් විදිහට සටන් කරමින් සිටින රුසියානු බට කණ්ඩායම් මේ වන විට ඩොනෙට්ස් කලාපයේ මරින්කා නගරයට වයඹ දෙසින් පිහිටි හෙරෙලුකා නගරය හරහා කුරකාව ප්‍රධාන නගරයේ දෙසටත් වේගයෙන් ඉදිරියට ගමන් කරමින් ඉන්නවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. කලාපයේ යුක්‍රේන පළමු සහ දෙවන ආරක්ෂකවල් වනසා දැමීමට රුසියානු බටයන් මේ වන විටත් සමත්ව තිබෙන නිසාවෙන් මෙලෙස වේගයෙන් ඉදිරියට යාමට හැකියාව ලැබී තිබෙනවා කියලා තමයි තවදුරටත් දැනගන්නට ලැබෙන්නේ. කොහොම වුණත් මේ වන විට දින දෙකක සිට රුසියානු බටයන් දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් යුක්‍රේන තුන්වන ආරක්ෂක වළල්ල එහෙමත් නැත්නම් යුක්‍රේන ෆ්‍රන්ට් එක බිඳගෙන ඉදිරියට යාමට උත්සාහ කරනවා කියලා තමයි යුක්‍රේන පාර්ශ්වය ප්‍රකාශ කරන්නේ. කලාපයේ යුක්‍රේනයේ සතුව පුහුණුවලත් බටයින් ඉතා සීමිත බැවින් තත්ත්වය අවදානම් මට්ටමක් කරා ගමන් කරමින් නැති නිසා වහා මදිරික බට කණ්ඩායම් සපයන ලෙස ඉල්ලීම් කර පවතිනවා කියලා තමයි යුක්‍රේනයේ වැඩිදුරටත් කරුණු වාර්තා කරලා තිබෙන්නේ. මෙවැනි නිවුස් දැනගන්න සිංහල A News subscribe කරන්න.